ඔබම එක්ක සිටිනේ සෙල්දාරි දවසේ පුවත් සමගි සත්‍ය නිවැරදි පුවත් ලදසනින් නැසෙනින් තරබන්න සෙල්දාරි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අයබෝන් සුබ දවසක් අද දිනේ මැයි මාසේ 22 වෙනිදා අද උදෑසනම යුදම් දවතුමන් විසින් රටේ වත්මන් තත්ත්වය නිරෝධාන කටයුතු කෙසේද රටේ සංචාරණ සීමාවන් කෙසේ පැනවෙයිද සහ එන්නත් කරන වැඩපිළිවෙල කෙසේද යන්න පැහැදිලි නිවේදනයක් නිකුත් කරා එම සම්පූර්ණ වීඩියෝ මම දැන් ඔයාලට රැගෙන එනවා මන්ද නිරන්තරයෙන් සමාජ මාධ්‍ය දාලා තුල පුවත් නිර්මාණය වෙන පසුබිමක් තුල නිවැරදි සත්‍ය පුවත් ගෙනේම එසල් ඩයරි නාලිකාවේ අභිප්‍රාය අපි දැන් එම නිවේදනයට යොමුමු ආයුබෝවන් සුබ දේශනක් සංක අමුදාවතිතුමනි අපට කියනද ඊ රාත්‍රියේ 11 සිට සංචරණ සීමා යලිත් පනවා තිබෙනවා මේ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සහ මේ පැනවීම පිළිබඳව ඒ ඇයි මෙහෙම සංචරණ සීමා පනවන්නේ කියන එක ගැන ඇත්තටම අවබෝධයක් තිබෙන්නට ඕනේ ජනතාවට සමහර විට මේ අපව පීඩාවට පත් කරනවද අපේ ගමන් බිමන් පිළිබඳව සීමා මායිම් පනවනවද කියලා හැඟීමක් එනවා නම් මේ ඔවුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් අප සමගේම ආරක්ෂාව වෙනුවෙන් කියන පණිවිඩය අපි ඔබතුමාගෙන්ම ලබා ගන්නට කැමැති උසංක මේ රටේ ජනතාව මේ වෙනකොට අවබෝධයක් ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 3500 වගේ අගයක පසුගිය දින 3 කාලෙදී අපිට හමු වුණා ඊට ප්‍රථම 2500 වගේ අගයක් තිබ්බා මොකද පසුගිය දින 3 තමයි මේ 3000 අගය ඉක්මවා ගියේ එතකොට මෙවැනි සංඛ්‍යාවක් හමුවද්දී ඒත් එක්කම මිය යෑමුත් යම්කිසි ආකාරයක වැඩිවීමක් අපි දකිනවා නමුත් මේ සියලුම කරුණු කාරණා ගැන සැලකිල්ලගෙන ඒත් එක්කම විවිධ විශේෂඥ වරුන් මේ ශේෂ්ත්‍රවල විශේෂඥ වරුන් කාර්යසාධක බව දේවල් සැලකිල්ලට අරන් තමයි මේ ආකාරයෙන් විශේෂයෙන්ම සංචාර සීමාවක් පනවන්න ලැබුවේ මෙහිදී විශේෂයෙන්ම ඔබ දැක්වූ පරිදි ඊයේ රාත්‍රී 11 සිට එනම් 21 වෙනි රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මේ ආකාරයෙන් සංචාර සීමාවක් පනවලා තිබෙනවා ඊට අමතරව 25 වෙනිදා නැවත රාත්‍රී 11 සිට 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා නැවතත් සංචාර සීමාවන් පනවලා තිබෙනවා එතකොට ඒත් එක්කම 28 වෙනිදාට ඉස්සෙල්ලා බොහෝ දුරට 25 26 27 වෙනකොට රටේ තත්ත්වය සැලකිල්ලටගෙන ඉන් ඉදිරියට සතියන්තයේ තව දුරටත් සංචරණ සීමාවන් පනවාද පනවනවද නැද්ද යන්න තීරණය ගනු ලබනවා ඒ අනුව එතකොට විශේෂයෙන්ම මේ සංචරණ සීමාවන් පනවීමෙන් බහුව බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව නිවසකට වී සිටීම තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා තාමත් සුළු පිරිසක් තමයි ඕනම ප්‍රදේශයකින් ගමන් කරන්නේ ඒ සඳහා ඒ ආයතන ප්‍රධානිනුත් විශාල සංඛ්‍යාවක් රැගෙන ඉන්න බලාපොරොත්තු වන්නේ තාමත් සුළු පිරිසක් අත්‍යවශ්‍ය සේවාව යටතේ තිබෙන සුළු ප්‍රමාණයක් ඒ වගේම සුළු පිරිසක් තමයි එතකොට එක නගරයක තාමත් සුළු පිරිසක් තමයි මේ ආකාරයෙන් පාරට තොටරට එන්නේ ඉතින් ඔවුන් ගමන් කරන්නේ ඔවුන්ගේ රාජකාරි නිසා ජනතාව සමග එක් රැස් වෙන්නත් නෙමෙයි ඊට අමතරව මේ කාරණා මත බොහෝ දුරට බහුතර ශ්‍රී ලාංකීය ජනතාව නිවසකට වෙලා රැඳී සිටීමෙන් ජනතාව එකට හමු වීම එකට රැකියා කිරීම අවස්ථාවන් ඒ වගේ මගින් ජනතාව එකට හමු වීම වැළැක්වීමට තමයි මේ ආකාරයෙන් ක්‍රියාමාර්ගයක් අරන් තිබෙන්නේ එමගින් යම් කිසි පුද්ගලෙක් කොවිඩ් ආසාදිත වී තමුන් නොදැන සිටිනවා නම් හෝ ඔවුන්ගෙන් තවත් පුද්ගලයකට පැතිරියාම වැළැක්වීමේ අරමුණින් තමයි මේක මේ ආකාරයෙන් යොදවලා තිබෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම අපි 25 වෙනිදා උදෑසන 4 ඉඳලා රාත්‍රී 11 දක්වා මේ ආකාරයෙන් ඒ සංචාරන සීමාවන් ඉවත් කරන්න දැනට බලාපොරොත්තුවක් මේ අපි කතා කරන මොහොත වෙනකොට ඒ ආකාරයෙන් බලාපොරොත්තුවක් තිබුණාට මේ දේ ඇත්තටම මේ ලිහිල් කිරීමක් කරනු ලබන්නේ අපේ රටේ ජනතාව අපි දැක්ක දැන් මේ ගිය සඳුද තමයි කිව්වේ මේ සංචරණ සීමාන් කොටස් දෙක 21 25 25 රාත්‍රී ඉඳලා නැවත 28 දක්වා අපි මේ ආකාරයෙන් පනවනවා කියන එක දින 4කට කලින් පෙර දැනුම් දීමක් දුන්න රටේ ජනතාවට සූදානම් වෙන්න කියලා රටේ ජනතාවත් අපි දන්නවා බුද්ධිමත් ඉදිරි කාලයේදී මේවැනි සංචරණ සීමාවන් හෝ ඇඳිරි නීතියක් හෝ පනවයි කියන බලාපොරොත්තුමුත් ඉන්නේ රටේ කොවිඩ් ආසාදිතයන් හමු වීමේදී
එහි ක්‍රියාදාමයක් වෙනුවෙන් එය ව්‍යාප්ත වීම වැළැක්වීමට ගන්න එක් ක්‍රියාමාර්ගයක් හැටියට මේ ගැන අවබෝධයක් තිරින්ද දන්න හින්දා බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් විශේෂම ආහාර පාන අවශ්‍යතාවයන් යම් කිසි ආකාරයක ඔවුන් සතුව තිබෙනවා ඇති කියන එක බහුතර ජනතාවට ඒ තවත් පිරිසක් ඉන්නවා එසේ එක දිගට රදව ගන්න බෑ සල්ලි තිබ්බත් සමහරට සීතකරණයක් නැත්තම් වෙන දෙයක් හෙළවලු නැත්තම් අනිකුත් ද්‍රව්‍ය එක දිගට දෙවෙනි හතක් 10ක් තියාගන්න බැරි අයලු මේ රටේ ඉන්නවා ඉතින් අපි මේ දෙයක් කරද්දී සෑම දෙයක්ම සෑම කොට්ට මුළු ජන සමාජයේම දිහා බලලා ජනතාව අපහසුතාවයට නොපත්වේ නැති ආකාරයකට සමහර කට්ටියට කුසගින්න නැති වෙන ආකාරයකට තමයි මේ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ. එතකොට ඔබ දන්නවා සංක 25 වෙනිදා සහ 28 වෙනිදා කියන දිනවලදී විශේෂයෙන්ම 25 වෙනිදා මේ සංචාර සීමා දෙක මැද හමු වන දිනේදී සංචාර සීමාවන් ඉවත් කරා කියලා රටේ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ පාරට ඇවිල්ලා සාමාන්‍ය ආකාරයට ගමන් කරන්න. ඊට හේතුව රජයෙන් නිමාඩුවකුත් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් නිමාඩු දීලා තියෙනවා නම් සංසඤ්ඤා සීමා ඉවත් කරයි කියලා පාරට තොටට ඇවිල්ලා මේ සාමාන්‍ය පරිදි ගමන් කරන්න නෙමෙයි මේ සංචාර සීමාව ඉවත් කරන්නේ. විශේෂයෙන්ම මේ සංචාර සීමාව ඉවත් කරන්නේ යම්කිසි ජනතාවක් ඉන්නවා ඔවුන්ට එක දිගට මේ තත්ත්වය පවත්වාගෙන යන්න බෑ. ඔවුන් සමහරලාට ඇවිල්ලා ඔවුන්ගේ ආහාර පාන විශේෂයෙන්ම ආහාර පාන සහ බේත් ද්‍රව්‍ය සඳහාම තමයි මේ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ. ඔවුන් ඒ ආකාරයෙන් ඒ හැම ගමකම ඒ අපේ දේශපාලන ශේෂ්ත්‍රය නැත්තම් දිසාපතු වරු මාර්ගයෙන් මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා මේ දිනවල තමුන්ගේ ප්‍රදේශයේ විවෘත වන කඩ හැම කඩයක්ම විවෘත කරන්නේ නැහැ. මේකේ දැන් මේ රෙදිපිලි සාප්පු තැබෑරුම් ඒ වගේ දේවල් මේ හැම දෙයක්ම විවෘත කිරීම අවශ්‍යතාවයක් නැහැ මේ ආහාර පාන සඳහා. එතකොට ආහාර සඳහා පලාතේ මේ දේශ ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් දැනුම් දීලා තිබෙනවා ඔබගේ පලාතේ ඒ ගමක් ගත්තොත් මේ ගමේ මෙන්න මේ කඩේ නැත්තම් මේ කඩ 3-4 නැත්තම් කොළඹ වගේ විශාල දිස්ත්‍රික් එක මේ 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 සුපර් මාකට් දෙක තුනක් මේ වගේ කඩ කීපයක් මේ ආකාරය විවෘත කරන්න ඒ වගේත් කියලා තියෙනවා. ඉතින් ඒකින් දා ඒ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා උදෙක්ම මේ ක්‍රියාවලිය කරනවා මිස අර නිමාඩු දවසකුත් දීලා බලාපොරොත්තු වෙන්නේ නැහැ රටේ ජනතාව ඔක්කොම එළියට බස්ස ගන්න. ඉතින් අපි රටේ ජනතාව හිතාමත් කාරුණික ඉල්ලා සිටිනවා මේ යම් කිසි සුළු කොටසකට හෝ ලබා දිය යුතු ඔවුන්ට මේ දේ කර ගැනීම සඳහා අවශ්‍යතාව වෙනුවෙන් මේ විවෘත කිරීමක් මිසක් රට විවෘත කළා ඔක්කොම පාර යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒකට අනුගත වෙන්න බහුතර ජනතාවට ඒ දේ පැවිනිවට කිසිදු අවශ්‍යතාවයක් නැති වෙයි එදින උනත්. ඉතින් අපි රටේ ජනතාව තාමත් කාරුණික ඉල්ලා සිටිනවා මේ හැම දෙයක්ම ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් තමයි එවන එක දිනක් ලබා දීලා තිබෙන්නේ. ඒක අවබෝධිතා නොකර අවශ්‍ය කට්ටිය පමණක් නිවසේ එළියට පැමිණෙන්න ඔබ ඔබගේ සෞඛ්‍ය ඔබගේ ජීවිතය ගැන හිතලා අනවශ්‍ය පරිදි නිවෙස් වලින් පිටතට පැමිණෙන්න එපා කියන එක. දැන් ඔබතුමා ඔය දැනුවත් කිරීම කරාට ප්‍රායෝගිකව අප දැක්ක දේ තමයි ඊයේ රාත්‍රියේදී හිම රාත්‍රී 11 වන්නට පෙර ආතුව බොහෝ සුපිරි වෙළඳ සල්වල වෙළඳ මධ්‍යස්ථානවල සෙනඟ පිරීලා හිටියා. දැන් ওই தத்துவයේ හමුදාපතිතුමනි අඟහරුවාදාත් ඇතිවන්නට පුළුවන් මේ උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල සමහර වෛද්‍ය සංගම් ඉල්ලා සිටිනවා ඒ කාලයක් එහෙම්මම වසා දමන්න කියලා. දෙකටම 28 වනදා දක්වාම මේ සංචරණ සීමා පවත්වන්නට කියලා. ඒ යෝජනාව සම්බන්ධයෙන් ඔබතුමාලගේ ප්‍රතිචාරය දැන් මෙහෙමයි. දැන් ඔබතුමා දැක්ක සංක මේකට මගේ පෙරලා ඔබතුමාට දෙන්න පිළිතුර සංක දැන් සඳුදා කිව්වම් පස්සේ සඳුදා දැම්මම් පස්සේ මේ මෙහෙම සංචරණ සීමාවන් පනවනවා කියලා යම් කිසි ජනතාවක් ඉන්නවා. ඉතින් මේ ආකාරයෙන් අන්තිම දවසේ තමයි ඔවුන් ඉහිලා ගන්නෙ. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද කියන එක ඉතාමත් පැහැදිලිනේ. දැන් ඔවුන්ට සඳුදා දිනේම ගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට ගන්න ආහාර සඳුදා තියාගෙන මේ සිකුරාදා ඉඳලා නවත ගහරුවද වෙනකන් රදව ගන්න බැරි තත්ත්වයකට තිබෙන්න පුළුවන් ඔවුන් අතර. ඒකයි ඔවුන් අන්තිම මොහොතේ අවිල්ල ගන්නෙ. ඉතින් එහිදී සමහර ලාට ඔය ගත්ත සංඛ්‍යාවෙන් සමහර සංඛ්‍යාවන් ලබන සිකුරාදෙනකන් ගන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ජනතාවගේ හැසිරීම. ඉතින් මේක ඔබටවත් මටවත් අපි කාටවත් වෙනස් කරන්න හැකියාවක් නැහැ. මේක තීරුම් ගත යුතු කාරණයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගෙන් මේ වගේ
එක්රැස්වෙන්න එපයි කියලා ඇරියත් කඩ විවෘත කළ තිබ්බත් දවසේ උදෑසන 4 ඉඳලා රාත්‍රී 11 කියන විශාල කාල පරාසයක්. ඉතින් ඒ සුළු පිරිසට අපි කියන්නේ එක්රොක් නොවි මේ දේ ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්න කියන එක. ඊට අමතරව ඔබතුමා අහන ප්‍රශ්නයක් යම් යම් ප්‍රකාශන සම්බන්ධයෙන් දින 14ක් සම්බන්ධයෙන් ඔව් දැන් මේ සමහර ප්‍රකාශන ඇත්තටම සංක දැන් ඊයේ අතිගරු ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායේ ඉතාමත්ම පැහැදිලිව මේ පිළිබඳව දැනුමක් කිරීමක් කරා මේ හා තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් එහිදී අතිගරු ජනාධිපතිතුමා කිව්වේ මේ බොහෝ මේ අවස්ථාවේදී මේ ආකාරයෙන් ජනතාව ඉදිරියට වෙලා කතා කරන අයවලුන් බොහොමයක් මේ කාර්ය සාධක බලකායේ සහභාගී වෙන රැස්වීම වලට එතකොට මේ කියන බොහෝ සංගමුත් ඇත්තටම රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් බොහෝමයක් කාර්ය සාධක බලකායට ගෙන ගන්න ලබනවා ජනාධිපතිතුමාගේ ඒත් එක්ක මම කාර්ය ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවතින කාර්ය සාධක බලකාය රැස්වීමේ සමහර ජනාධිපතිතුමාගේ කාර්ය සාධක බලකායට පැමිණෙන්නේ නැති අනිතුත් ඒ අනිකුත් කොට්ටාසත් නියෝජනය කරමින් මගේ කාර්ය සාධක බලකාය කාර්යාන්විත මධ්‍යස්ථානයේ පවතිනවා. ඉතින් මේ ඔක්කොම අපි අතනදී දිනේවත් ජනාධිපතිතුමාට පැහැදිලි කළා තමයි අනිකුත් කණ්ඩායමක මේක කරන්නේ. ඒකට එහිදී ඔය කියන යෝජනාවන් ඒ ස්ථානයේදී පැමිණෙන්නේ නැති එක අපිටත් යම් කිසි ආකාරයක ප්‍රශ්නයක්. දැන් ඊයේ ජනාධිපතිතුමාගේ රැස්වීමේදී මේ කතිකාවක නොගත් දෙයක් සවස ඔබගේ ප්‍රවෘත්ති වලින් අපිත් ඇහෙනවා. ඉතින් මේක දැනුම් දිය යුතු පුද්ගලයන්ට අතිගරු ජනාධිපතිතුමා ඊයේ රැස්වීමේදී පැහැදිලිව කිව්වා කියලා දෙයක් කියන්න ජනාධිපතිමාට කාර්ය සාධක බලකා රැස්වීමේදී මට කියන්න කියලා ජනාධිපතිමා කිව්වා. ජනාධිපතිමා මොකයි මට කියන්නේ නැතුව ගිහිල්ලා එළියේ කියන්නේ එළියේ කිව්වා කියලා මොනවද කරන්න පුළුවන් මෙතනදී කතා නොකර කියලා. ඉතින් ඒකින්දා ඒක ඉතාමත් පැහැදිලි මම විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ කියපු ජනාධිපතිමාගේ කියපු කතාව සම්බන්ධයෙන්. ඉතින් ඒ ආකාරයෙන් තමයි දැන් පැහැදිලිව අපේ කාර්ය සාධක ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේත් අපි අහනවා විශේෂම කතා නොකර හිටියත් සමහර සංගම් වලින් අපි අහනවා ඔබතුමාලාගේ තව දුරටත් පුනහත් මේ අවස්ථාවේ නොකියපු නිර්දේශයක් එහෙම තියෙනවද කියලාත් අපි අහනවා. ඉතින් එහිදීවත් සමහර නොකිය සමහර පුද්ගලයන් සමහරලාට අපි විවිධ නිර්දේශයන් ඉදිරිපත් කරනවා ජනතා ඉදිරියේදී. ඉතින් අර වගේ ස්ථානයකදී නිර්දේශයක් ඉදිරිපත් කරාම ඒ කතිකාවට ගනු ලබනවනේ. එතකොට විවිධ පාර්ශ්ව ඉන්නවා සෞඛ්‍ය පත්යෙන් දෙන නිර්දේශය අනිකුත් වෙන නිර්දේශය සමූහ නිර්දේශ එකට සාකච්ඡාවට භාජනය කළා. එතකොට ගන්නවා දැන් ඔය කරපු සංචාරන සීමාවන් වලට අපි දන්නවා ලංකාවේ වෛද්‍ය සංගම් වල ප්‍රධානීන් මීට දින කීපයකට ඉස්සෙල්ලා ඇවිල්ලා ජනාධිපතිතුමා හම්බ වුණාම කිව්වා මෙහෙම දේවක මේ අපි කිව්වා මේ විදියට අපි කරමු කියලා. ඒ වෙලාවේදී ඒකට සියල්ලක්ම කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුව තමයි සඳුදම මේ මීටින් එකෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වේ දැම්මම කියන්න කියලා. මට පැහැදිලිව කිව්වා දැම්මම කියන්න ඕතව දව දින 4ක් විතර තියෙනවා. එතකොට රටේ ජනතාවට මේ සඳහා සූදානම් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ රැස්වීමෙන් පස්සේ කිව්වේ. ඊට අමතරව ඊයේත් රැස්වීමක් ජනාධිපතිතුමාගේ මේ පිළිබඳවම තිබ්බා. ඉතින් ඔබ කියන කතාව ඇත්ත. නමුත් ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායද කිව්වනම් එතකොට මේක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්. ඒත් එක්ක ඔබතුමා කිව්වා වගේ දින 14 කෙසේ වෙතත් දැන් 20 දින මේ 21 වෙනිදා ඊයේ රාත්‍රියේ ගත්තන් පස්සේ යම් කිසි දින සීමාවකට යනවා. ඒත් එක්ක අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ඊයේදී ඒ ඇවිල්ලා අපි දැන් 28 වෙනිදා උදෑසන 8 දක්වා දැනට තියෙන තත්ත්වය අනුව 25 එක දිනයක පැය කීපයක් කරනකොට සංචාරන සීමාවන් පනවලා තිබෙනවා. ජනාධිපතිතුමා කිව්වා 25 26 27 දිනවලදී අපිට අවශ්‍ය වුණොත් තත්ත්වය සලකලා බලලා දැන් රටේ ජනතාවට සංචාරන සීමාවන් පනවලා ගමන් නොකර හිටියට නැත්නම් නිමාඩු ලබා දීලා තිබ්බට උරුරේ රජයේ නිමාඩු ලබා දීලා තිබ්බට අපි වැඩ කරනවානේ දිනපතා සාකච්ඡා ජනාධිපතිතුමා පවත්වනවානේ. ඒතොර ජනාධිපතිතුමා කිව්වා අපි 25 විතර වෙද්දී නැවත සාකච්ඡාවලදී තීරණය කරගන්න පුළුවන් තවදුරටත් මේ සංචාරන සීමාවන් දීර්ඝ කරනවාද කියන එක කවුරුත් එපා නැහැ බෑ කියලා කිසිම කතාවක් නැහැ. කිසිම මේ අයකවගේ දරදඬු තීරණත් නැහැ.
ඉතින් ජනාත්ව පැහැදිලිව ඊයේත් ඒක කිව්වා අපි 25 26 වෙද්දී අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟ සති අන්තයත් මේ ආකාරයෙන් සංචාරන සීමා පනවනවද එතනින් එහාට තව දුරටත් තව දින කිහිපයක් වැඩි කරන්න ඕන නම් ඒකත් අපිට සලකලා බලන්න පුළුවන් ඉදිරි සාකච්ඡාවලදී කියන කාර්යයත්. ඉතින් දැනට අපි මේ තීරණ අරන් තියෙන්නේ 21 25 සහ 25 රාත්‍රියේ සිට 28 දක්වා වූ කාල පරාසය තුළ. ඉතින් ඔවුන් දැන් ඔය ගුවන් බිදුලිය නැත්තම් ඔබගේ නාලිකා ඉදිරියවිලා කරන දේවල් සම්බන්ධයෙන් අද හෙට පැවැත්වෙන සාකච්ඡාවලදී අපි යම් කිසි ආකාරයක කොහේ හරි දැනුම් දීමක් කරලා තිබෙනවානේ. ඉතින් ඒ ගැන අපි අනිවාර්යයෙන්ම සාකච්ඡාවට භාජනය කරනවා. තව දින තිබෙනවා. අපි මේ පළවෙනි දවසේ යන්නේ තව දින 17ක් විතර ඉස්සරහට තියෙනවා. ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හමුදාපතිතුමනි ද ෆියුචර් ඔෆ් ඒෂියා ජාත්‍යන්තර සමුළුව මාර්ගගත ක්‍රමයට ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා යලිත් වතාවක් අවධාරණය කරනවා මේකට තියෙන එකම විසඳුම එන්නත්කරණයයි කියලා. දැන් එකම විසඳුම එන්නත්කරණය නම් අපට ඉදිරියේදී එන්නත්කරණය පිළිබඳව තිබෙන සැලැස්ම මොකක්ද? 60%කට එන්නත් ලබා දෙන්නට ඇත්තටම අපි මේ මොහොතේදී ශක්තිමන්ත. මේ පිළිබඳව ඉතාමත් හොඳ ක්‍රමවේදයක් අපේ තිබෙනවා. ඔබ දන්නවා අපේ ශ්‍රී ලංකාවේ නිකං තප්පරකද කීපයක් ඇතුළු මතක් කරොත් ලංකාවේ කොයින් ආසාදිතයේ කමු වෙන්නත් ඉස්සෙල්ලා ලංකාවේ ජනවාරි මාසේ තමයි අතිගරු ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායය ජනවාරි 26 පත් කරුණු ලැබුවේ. අපි මාස කීපයකට ඉස්සෙල්ලා ඒ වගේම තමයි එන්නත් කරන පිළිබඳවත් මේක මාස කීපෙට ඉස්සෙල්ලා ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා යටතේ කාර්ය සාධක බලකායක් පමත් ඉන්නවා එකේ ඒකට පත් කරලා මේ එන්නත් කරන පිළිබඳ කටයුතු කරපින්න තමයි අපිට පළවෙනි මාත්‍රා ලක්ෂ 5 වුණත් ඉන්දියාවෙන් නොමිලේ අපිට ලැබුණේ සහ ඒත් එක්කම තව ලක්ෂ 5ක් මාත්‍රාව ස්ට්‍රසිනිකා මිලදී දෙ ගැනීමට හැකියාවක් ලැබුණේ ඒත් එක්කම චීන සහ රුසියාවේ ස්පුට්නික් සහ සයිනෝෆාම් එන්නත් ඒ වගේම ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් එංගලන්තේ මේ සඳහා කතිකාවන් කරගත්තේ. ඉතින් ඒක ඉතාමත් සැලසුම් සහගතව තමයි ශ්‍රී ලංකාවේ මේ නත්කරණය කරන ක්‍රියාවලිය කරුණු ලබන්නේ. ඔබ දන්නවා මේ වෙනකොටත් අපි සැලකිය යුතු ප්‍රමාණයක් අපි එන්නත්කරණය කළා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මීට දින දෙකකට ඉස්සෙල්ලා හමු වුණා චීන තානාපතිතුමා ජනාධිපතිතුමා පෞද්ගලිකව. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාට චීන තානාපතිතුමා දන්වා සිටිනු ලැබුවා ලක්ෂ 5ක මාත්‍රා ප්‍රමාණයක් මේ සතියන්තේ නැත්නම් ලබන අඟහරුවාදෙදී ලංකාවට ජනාධිපතිතුමාට නොමිලේ ලබා දීමට චීන රජයෙන් ක්‍රියා කරනවා කියලා. ඒ සාකච්ඡාවේදීම ජනාධිපතිතුමාට දැනුම් දීලා තිබුණා තවත් මිලියන 3ක් එන්නත් සයිනෝෆාම් එන්නත් මිලියන 3ක් ජූනි මාසේ ඊළඟ සතියේ සහ ඉදිරි සති දෙක තුල ලංකාවට මිලියන 3ක සයිනෝෆාම් එන්නත් ප්‍රමාණයක් ලබා දෙන බවට චීන තානාපතිතුමා ජනාධිපතිට දැනුම් දීලා තිබා. ජනාධිපතිවයි අවස්ථාවේ මට දැනුම් දුන්නා. සියලුම මේ සම්බන්ධයෙන් ආයලුටත් දැනුම් දුන්නා. මම හිතන්නේ මේක මාධ්‍යවලින් මේ බව ප්‍රචාර කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඊට අමතරව තමයි ඔබ අහපු ප්‍රශ්නෙට ඒ අනුව අපිට අඟහරුවාද වෙනදී අපිට සයිනෝෆාම් මේ ආකාරයෙන් මාත්‍රා ලක්ෂ 5ක් පැමිණෙනවා. ඒ ලක්ෂ 5 අපි බලාපොරොත්තු ඒත් එක්ක තව මිලියන 3ක් ඒ සතියේ හෝ ඊළඟ සතියේදී ලැබෙනවා. ඒ වෙනකොට අපිට අපි දැන් මැයි මාසේ 8 වෙනිදා තමයි සයිනෝෆාම් එන්නත ලංකාවේ පළවෙනි මාත්‍රය දෙන්න ගත්තේ ලක්ෂ 5කට. ඉතින් ජූනි මාසේ 8 වෙද්දී ඒ කියන්නේ සති 4කට පස්සේ තමයි ගහන්න ඕනේ සයිනෝෆාම් එන්නත අර ඇස්ට්‍රාසෙනිකා වගේ දැන්ට සති 14ක් කාලයක් ඉන්න ඕනේ. සති 4කට පස්සේ ගහන්න පුළුවන් සති 4කින්. ඉතින් ජූනි 8 වෙද්දී අපි ඒ ලක්ෂ 5 දැනට මේ එන්නත් කරගෙන යන සයිනෝෆාම් එන්නත් වන අයවලුන් සඳහා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වෙනකොටම අපිට ඊළඟ සතිය ඇතුළතම අපිට හම්බ වෙනවා කියන එක දැන්ටත් තේරුම් ගිලා තිබෙනවා. එසේ හම් වෙනවා නම් මේ ලක්ෂ 5 කෙලින්ම ජනතාවට දීලා අර මිලියන් 3න් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 5ක වූ 5ට යම් කිසි වැඩි සංඛ්‍යාවක් වූ ලක්ෂ 6ට අඩු ජනතාවට දෙවෙනි මාත්‍රයේ හැටියට ලබා දෙන්න. ඉතින් දෙවෙනි මාත්‍රයේ සයිනෝෆාම් එන්නත පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ ආකාරයෙන් මිලියන 3.5ක් ජූනි මාසයේදී ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව තමයි ස්පුට්නික් එන්නත මාත්‍රා ලක්ෂ 9ක් ජූනි මාසයේදී ලැබීමට නියමිතයි. ඒකත් බොහෝ දුරට තව සති දෙකක් වගේ ඇතුළත කාල සීමාවෙදී මේක කතා කරගෙනනවා. ලබන සතියේ 50,000ක් සහ ඔබ දන්නවා අපිට අර අත්හදා බැලීමක් සඳහා 15,000ක් එන්නත් ප්‍රමාණයක් ලැබුණා.
ඒ 15000යි තව 50000කුයි අපිට ලැබෙන සතියේ මේ ආකාරයේ ස්පුට්නික් වෙන තපල අපිට ලැබීමට නියමිතව තිබෙනවා. එතකොට අපිට ස්පුට්නික් වෙනත් භාවිතා කරපු නැත්නම් එන්නත් කරණය කරපු අයලුන්ගේ දෙවෙනි මාත්‍රේ හැටියට අපිට 15000 ඔවුන්ගේ නිසි දිනට ලබා දීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව තව 50000ක් අපිට හම්බ වෙනවා ස්පුට්නික් වෙනත. ඒක අපි ආරම්භ කරනවා කලින්ම තීරණයක් අරන් තිබා මීට මාස ගන්න ඉස්සෙල්ලා අපි මහනුවර දිස්ත්‍රික්කෙන් අපි මේ නත්කරණය ආරම්භ කරනවා කියලා ස්පුට්නික් වෙනද අපි එහිදී බලාපොරොත්තු වෙනවා මේ 50000 පටන් ගන්න මහනුවර දිස්ත්‍රික්කෙන් ඒත් එක්කම තවත් ලක්ෂ 9ක් ස්පුට්නික් වෙනත ජූනි මාසේ අපිට ලැබීමට නියමිතයි ඉතින් ඒ අනුව එය මහනුවර දිස්ත්‍රික්ක සහ අනිකුත් දිස්ත්‍රික් වලට ලබා දීර බලාපොරොත්තුවක් තිබෙනවා ඊට අමතරව මේ එන සයිනෆාම් හෝ ස්පුට්නික් වෙනත ලැබෙන ක්‍රමවේදය අනුව අපි දැනට තව දුරටත් ඔබ දන්නවා වැඩිම කොයිඩ ආසාදිතයන් මේ වන විට හමු වෙලා තිබෙනවා 10654ක් පවන වගේ සංඛ්‍යාවක් මේ වන විට මේ දෙව තුන්වෙනි රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ගම්පහෙන් හමු වෙලා තිබෙනවා 9373ක් ඒ වගේම තමයි කලුතර දිස්ත්‍රික්කයෙන් 7888ක් හමු වෙලා තිබුණා මෙතින් තෙවන රැල්ලේදී ඒකින්ද නැවත වතාවක් යම් කිසි කොටසක් අපි බලාපොරොත්තු වෙනවා කලුතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දෙන්න ඊට අමතරව මහනුවරට මං කෝවාගේ ස්පුට්නික් එන්නත ලබා දෙනවා වගේම සයිනෆාම් එන්නතේ ඉතිරි ලැබෙන මාත්‍රා අපි කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් එන්නත් කරණය වැඩිම ඊළඟට හමුවන්නේ කොයිඩ ආසාදිතයන් කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඒ දිස්ත්‍රික්ක දෙකෙන් ආරම්භ කරලා ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්ක දෙකෙත් දැනට යම් කිසි ආකාරයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් අපි දකිනවා. ඉතින් ඒ දිස්ත්‍රික්ක දෙකටත් ඒ වගේම යාපනයේ දිස්ත්‍රික්කයේ සුළු වශයෙන් හමුලා තියෙන යම් කිසි ප්‍රමාණයක් ඒ හින්දා යාපනයේ දිස්ත්‍රික්කයටත් මේ ආකාරයෙන් එන්නත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට ඔය ආකාරයෙන් මේ ලබන සති දෙකේ යන ක්‍රමවේදී යන අතර ලංකාවටම එන්නත් ප්‍රමාණය කොපමණද කියලා අහුවොත් මේ දෙසැම්බර් වලට ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වෙනවා මිලියන 14ක් චීනෙන් එන සයිනෆාම් මෙන්නත් මිලියන 14ක් ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා ඒත් එක්කම ස්පුට්නික් එන්නතෙන් මිලියන මාත්‍රා මිලියන 13ක් ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා ඒ ගැන කතා කළා ඒවා අග්‍රිමන්ට්ස් සංකරගෙන යන අවස්ථාවක් මේක ඒක අපිට අනිවාර්යයෙන්ම ලැබෙන ගණන් මම මේ කතා කරන්නේ ඊට අමතරව ෆයිසර් එන්නතෙන් මිලියන 5ක් ලංකාවට ලැබීමට නියමිතයි ඒකත් දැනට ඒකට කතා කරලා ඇත්තටම මේක දැන් ස්ථිර කරගෙන තිබෙන්නේ එන්නත් ප්‍රමාණය දිනපමණයි වෙනස් විය හැක්කේ ඔබ දන්නවා සමහරලාට පොඩි පොඩි දින ගණන් බලාපොරොත්තු දිනට වෙනස් වෙන්න පුළුවන් නමුත් මේ ආකාරයෙන් ලංකාවට මිලියන 13ක් 14ක් සහ මිලියන 5ක් මේ ආකාරයෙන් එන්නත ලැබීම නියමිත වෙනවා ඒ අනුව අපි බලාපොරොත්තු වෙලා තිබ්බේ වයස අවුරුදු 20ට වැඩි රටේ ජනතාවට අපිට අවශ්‍යලා තිබ්බා එන්නත් මාත්‍රා දෙකක් එක්ක මිලියන 29ක් එතකොට මේ මිලියන 29ට වැඩිය තවත් මිලියන 4ක වගේ ප්‍රමාණයක් අපිට ලැබීමට නියමිතව තිබෙනවා. ඉතින් බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙන අවසන් කාලය කියලා කිව්වේ දෙසැම්බර්. නමුත් ඊට ඉස්සෙල්ලා මේ බොහෝ දේවල් ලැබේ කීමට අපිට බලාපොරොත්තු සහගතව ඉන්න පුළුවන්. අපිට SPC එකේ චෙයාර්මන් මට අද උදෑසනත් මම එතුමගෙන් ඇහුවා වෛද්‍ය ප්‍රසන්න මහත්මයාගෙන් එතුමා මට ස්ථීර කරා මේ ආකාරයෙන් තමයි ලැබෙන්නේ කියලා. එතකොට අපිට රටේ ජනතාවටම බලාපොරොත්තු විය යුතු, ඒ කියන්නේ ඉන්නත් කරන්නේ කර යුතු ජනතාවට ශ්‍රී ලංකාවේ එන්නත් කරපු තුව වැඩපිළිවෙළක් තියෙනවාද කියලා මෙන්න වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම එන්නත් කරන්නේ කරනවා. ඔබතුමා කිව්වාගේ ජනාධිපතිතුමා සමළුවේ නෙමේ ලෝකේ ප්‍රථම නායකයෙක් හැටියට ඉස්සෙල්ලාම කිව්වේ එන්නත් කරන්නේ තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. අනිකුත් ක්‍රමවේදයන් අතර ඉතින් ඒක ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ රටේ ජනතාවට හැකි ඉක්මනින් දැන් මේ ලක්ෂ 5ක් බම කිව්වාගේ ඉද්දිත් අතිගරු ජනාධිපතිතුමා කිව්වේ අනිත් එක එනවා කියලා කන්ෆර්ම් නම් ආයේ බල බල ඉන්නපා වහාම ජනතාවට ලබා දෙන්න කියලා. ඉතින් යට තිබ්බ යම් කිසි ප්‍රශ්න ඔබ දන්නවා ඊයේ සාකච්ඡා ජනාධිපතිතුමා පැහැදිලි කරා අපිට ලක්ෂ 6ක් හම් වෙලා 595000ක් තීන ජාතිකයන් 5000කට ගහලා ඉතුරු පාටියට ගහන්න බැරුව හිටියා අපිට අර ඉන්නේ මාරකේ අපිට ලැබිය යුතු අනුමැතිය නැතුව. ඒක මාර්තු මාසේ ඉඳලා මාර්තු මාසේ 28 වෙනිදා ඉඳලා මේ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කරලා අනුමැතිය ගන්න කාල පරාසය වෙනකම් මාසිකුත් දින 10ක් වගේ කාලයක්
අපි රඳවගෙන හිටියා. ඒ අවස්ථාවේ ජනාත් වගේ අපිට හැකියාවක් ලැබුණා නම් මේ අනුමැතිය ලබා ගන්න මාර්තු මාසයේ අවසානයේ මේ අප්‍රේල් 15ට ඉස්සෙල්ලා මේ ලක්ෂ 5 අපිට එන්නත් කරන්න කරන්න තිබ්බා. ඉතින් මේවා කාගේවත් වරදක්ම නෙමෙයි. නමුත් යම් යම් තිබෙන ඒ යමක් රටක එන්නත් කරේ කරද්දී එහෙම කරන්න හැකියාවක් නැහැ. අනුමැතියුනුත් ලබා ගන්න ඕනේ. ඒ තත්ත්වෙන් තමයි රටේ එන්නත් කරන්නේ ඉදිරිදී වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.